ගරු කතානායකතුමනි මම අද ඉඳන් රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පෞලේ බලය පෙන්වන්න කුරාන් සාටකය දානවා වගේ නෙමෙයි අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මං අද පළ දිනවා කියනක ඔබතුමාට මේ අවස්ථාවේදී කියනවා ගරු කතානායකතුමනි ඔව් අනුර කුමාර ජනනායක මන්ත්‍රීතුමා ගෙනාපු සභාව කල්පවීමේ යෝජනාව මා ස්ථීර කරනවා ඒ වගේම මේ අවස්ථාවට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ගරු කතානායකතුමනි ඔබේ අවසරය ඉල්ලනවා විශේෂයෙන්ම ගරු කතානායකතුමනේ පහුගිය කාලේ අනුර කුමාර ජනනායක මැතිතුමා කිව්වා වගේ ලංකාවේ සංස්කෘතියක් තිබුණා ගැසට් ගහනවා නිහාල් නෙල්සන් කැසට් ගැහුවට වඩා ඒ සංස්කෘතිය ඉතාමත්ම හොඳින් මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක වෙනවා අපේ ඇස්පනා පිට පේනවා දැන් නොයෙකුත් වෙලාවලදී මිල අඩු කරනවා අඩු කරනවා අඩු කරනවා කියලා කියවා අඩු වෙච්ච දෙයක් බඩු නෑ පාරේ තොටේ කඩේ ගන්න කරු කතානායකතුමනි තවත් වෙනක කිව්වා මගේ කටවචනේ තමයි සර්කියුලර් එක කියලා දැන් අන්න එතන තමයි මම බය වුණා කටවචනේ සර්කියුලර් එක කියලා අම්පාර ගිහිල්ලා කිව්වම නමක් කිව්ව පළියට එහෙම හරි නෑ කියලා ත්‍රස්තවාදීයේ නම ප්‍රකාශ කරලා බල්ලෙක් වගේ අදන් එනවායි කිව්වම බුදු අම්මෝ මාර ලෙඩක් ගරු කතානායකතුමනි රංජන් රාමනායකට කරපු දේ ගැන මම තාමත්ම කනගාටුයි මේ ආණ්ඩුව බලයට එනකොට කතා කරේ පාස්කෝට් පහරේ මිනිසුන්ව අල්ලනවා කියලා අද ලංකාදීපේ ආයි පාර පොල්ලකුර දිනනවා තඹ ෆැක්ටරියේ හිටපු 10 දෙනාම නිදාස් කරා කියලා අතන හිටපු විමල් නිර්වංශ කිව්වා බෝම්බ හැදුවේ ඒ තඹ වලින් කිව්වා ආණ්ඩුව තමයි සෙට් කරේ කිව්වා ටෙලිකොම් එකේ සභාපතිගේ මෛත්‍රීපාල සිසුන මාත්‍රයාගේ මල්ලිවයි අපේ නන්දදා පට්ට ගැව්වා දැන් එළියේ ගරු කතානායකතුමනි මම අද ඉඳන් රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පෞලේ බලය පෙන්වන්න කුරාන් සාටකය දානවා වගේ නෙමෙයි අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මං අද පළ දිනවා කියනක ඔබතුමාට මේ අවස්ථාවේදී කියනවා ගරු ඔය වගේ ඔයගේ ඔය වගේ ලපයි සිපයි කෑ ගහන එක ගැන ගරු කතානායකතුමනි ඔය වගේ ලපයි කෑ ගහන එක ගැන අපි ආඩම්බර වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ හැබැයි මම පුංචි පුංචි මතක් කිරීමක් කරනවා කවුද රංජන් රාමනායක හිරේ කියලා වැඩියෙන්ම කෑ ගහන්නේ ඊයේ කෑ ගහපු මිනිහව දැක්කා අපි ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කේ මොකටද ප්‍රසිද්ධම කියලා මුළු ලංකාවම දන්නවා ගරු කතානායකතුමනි මම පුංචි ඔබේ අදහසක් ඔබ ඔබේ අවධානය ගෙනියනවා 1889 1889 සුපිරි චරිත දෙකක් ඉපදුනා මේ දෙන්නම එක වගේ කවුද දෙන්න හිට්ලර්යි චාලි චැප්ලින් හිට්ලර්ටත් තිබුණා උඩු රැවුලක් චාලි චැප්ලින්ටත් තිබුණා උඩු රැවුලක් දෙන්නම ඉපදුනේ කවුරුද්දේ හැබැයි චරිත දෙකක් හිට්ලර් ගරු කතානායකතුමනි මුළු ලෝකෙම ඇඬෙව්වා චාලි චැප්ලින් දරු කතානායකතුමනි මුළු ලෝකෙම හිනස් වෙව්වා දැන් අපිට මේ බඩු දෙකම තියෙනවා ලංකාවේ මේ බඩු දෙකම ඉන්නවා ලංකාවේ දැන් බය වෙන එක අහන්න දෙයක්ද ගරු කතානායකතුමනි අපේ ලංකාවේ මිනිසුන්ට මේ කැසට් ගහන එක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ කැසට් වගේ නේ කැසට් ගන්න ඇන්ටන් ජෝන්ස් කෙත් සින්දුවක් තිබුණා බොදුමාන මතක ඇති ඒ සින්දුවේ නමක් තියෙන්නේ ආසයි බයයි සයුර බලා කියලා බුදුමාන හොඳට මතක ඇති ඒ සින්දුවේ හොඳ කෑල්ලක් දිනවා වෙසක් සඳ නැගෙද්දී මලකඳන් පාවෙද්දී නෑදෑ හිතවතුන් දලපුණා හඳසෝකෙන් ලත වෙද්දී net කඳුලෙන් බර වෙද්දී මලමිනි ගොඩට ගෙන එනවා අපේ මිනිස්සු මොකද්ද ඒ කැසට් එකේ මොකද්ද තිබ්බ සින්දුවේ අදහසවත් දන්නේ නැහැ වන් මෝ කියලා කෑ ගැහුවයි කිව්වා දැන් මේ මන්ත්‍රීවරුත් හොඳයි වන් මෝ ගෝඨාභය මහත්තයා කැසට් එකක්ම වන්මෝ. අයි තේරෙන්නේ නැහැ මේ කෑ ගැහුව පිටිපස්සේ ඉඳන්. ඒ වන්මෝ. ගාපු කැසට් එක මොකද්ද කියලා දන්නේ නැහැ. මිනිහා මරපන් කිව්වත් වන්මෝ කියන. ගරු කතානායකතුමනි, නෑ බබාලා අපි නෙමෙයි. අපේ ගරු කතානායකතුමනි, මම ඔබතුමාට තව එකක් මතක් කරන්න කැමතියි. මේ හඳට 1969 හඳට අපොලෝ 11 ගියපු වෙලාවේ හඳේ අවසානයේ දැම්මේ සමරු පළකේ ගැහුවේ we came in peace for all mankind කියලා. අපි ආවේ සාමය වෙනුවෙන් මුළු ලෝකෙටම කියලා. නොවැම්බර් 16 වෙනිදාත් ලංකාවේ මිනිස්සු 69 ලක්ෂේ ප්‍රාර්ථනා කරේ හිම තමයි. හැබැයි බඩු එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ.
ඇත්ත කතා කරපු මිනිහෙක් කෙලින් කතා කරපු මිනිහෙක් අවුරුදු 4කට සුපිරි ගෙදරට අරින්නේ මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉඳන් දෙවනත් කිරීමේ වරදට මේ පාර්ලිමේන්තුව තුල සත්‍ය කතා කිරීමේ වරදට ගරු කතානායකතුමනි මේ සාටකේ අඳින්නේ මේ සාටකේ අඳින්නේ ගරු කතානායකතුමනි මේ සාටකේ අඳින්නේ කුරහන් තමන්ගේ පවුල පෙන්වන්න නෙමෙයි අඳුර මේ අඳුර මැද ඉඳියනවා කියන පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කියන අර ගරු කතානායකතුමනි මෙතුමා පාර්ලිමේන්තුව නොමග යවනවා මෙතුමා කියනවා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තමයි මේ රංජන රාමනායක හිරේට යවන්නේ කියලා ඕක ඕක යවන්නේ ශේෂ්ඨාධිකරණය ඔබතුමා ඔබතුමා නොමග යවන්නවා පාර්ලිමේන්තුවේ ජනතාවයි ඔබතුමාලා කළු කළු කාටගේ කළු ආදර පොයින්ට් එකක් නැහැ නේ කොහොමද ස්තුතිමන්ත ගරු කතානායකතුමනි මං කිව්වේ මේක තමයි අඳුර yes ආටිකල් නෑ නෑ ඔහේ කතාවක් ගැන මට පැටලෙන්න ඕනේ නෑ ඔහු ගුණාත්මක දේවල් කියනවා නම් හොඳයි ඒක ඔබ ඔහේ ඉගෙන ගන්න ඕනේ කරු කතානායකතුමනි ස්ටෑන්ඩින් ඕඩර්ස් 83-1 ජනාධිපතිවරයා හෝ වැඩ බලන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ විනිශ්චකාරවරයෙක්ගේ හෝ යුක්තිය පසඳලීමේ යුක්තිය පසඳලීමේ නියුක්ත අන්තනත්තන්ගේ පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරන නොලැබිය යුත්තේ යම් වැඩකටයුත්තකදී යම් වැඩකටයුතු වලදී අමාත්‍යවරයෙකු වෙත යොමු කරන ලබන ප්‍රශ්නයක් හෝ වෙනත් යම් විෂයක් සම්බන්ධ ඉදිරිපත් කරන ලබන යෝජනාව මත සිදු කරන ලබන විවාදයකදී අදහස් ප්‍රකාශ කිරීම වලදී අදහස් ප්‍රකාශ කිරීම වලදී එවැනි යම් තැනැත්තෙකුගේ පැවැත්ම සම්බන්ධයෙන් අදහස් කිරීම රීත්‍යානුකූල නොවන්නේ සබ්සෙක්ෂන් 2 මෙම ස්ථාවර නියෝගය විනිශ්චකාරවරයා යනුවෙන් ජනරජයේ ජනාධිපති විසින් ස්වකීය අත්සන යටතේ අධිකාර පත්‍රයක් මගින් පත් කරනු ලබන අග්‍ර විනිශ්චකාරවරයාද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨ අධිකරණයේ හා අභියාචනකරණයේ වෙනත් සෑම විනිශ්චකාරවරයෙක්ද අදහස් වේ ඒ නිසා ශ්‍රේෂ්ඨ අධිකරණයේ හෝ එහි නඩුකාරවරු දෙන තීරණයක් හෝ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කර අත්සන් තබ ප්‍රකාශයට පත් කර ඇති දෙයක් මෙම පුද්ගලිකව විවේචනය කිරීමට හැකිවන්නේ මේ ස්ථාවර නියෝගය මත විතරයි ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අලුත් මන්ත්‍රීවරයෙක් නෙමෙයි මේ සභාවේ විවේචනයක් කරන්න දේශපාලන ඕනම විවේචනයක් කරන්න නැත්තම් මේ කටයුත්ත මේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සම්බන්ධ හෝ අධිකරණය ගැන අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ගැන කළ හැකි අනුගමනය කරන්න තියෙන ක්‍රියාමාර්ගය තුළ පමණයි කතානායකතුමනි ඔබට ඉඩ දිය හැකි වන්නේ මේ ශිෂ්ට සම්පන්න භාවය පාර්ලිමේන්තුව තුල අපි ආරක්ෂා කරලා තිබෙනවා ආණ්ඩුවේ හිටියත් මම මේ ඉල්ලීම කරන්නේ අපි ආණ්ඩුවේ ඉඳලා තියෙනවා අපි ආණ්ඩුවල ඉඳලා තියෙනවා අපි විරුද්ධ පක්ෂවල ඉඳලා තියෙනවා හිටපු ජනාධිපතිතුමා මෙතන ඉන්නවා කොයි පැත්තේ හිටියත් අපි ආරක්ෂා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සහ මේ උත්තරීතර භාවයයි ඒට පයින් ගහන දවස රාජ්‍ය අරාජක කිරීමේ අරමුණ පමණයි ඒවට පයින් ගහන ක්‍රියාමාර්ගය තුල මම ඉල්ලා සිටිනවා to rule him out on this condition කොමිසුරි නැගතුමනි මම මෙතුමාට ගරු කරනවා ගොඩාම්ම ජේසෙක් හැබැයි මම කිසිම විනිසුරුවෙක්ගේ නමක් එහෙම නැත්නම් තීන්දුවක් ගැන කතා කරේ නැහැ මම රංජන් රාමනායක කියන මගේ මිත්‍රයා සගයා ගැන මම වචනයක් කතා කරා අනිත් එක මම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කතා කරේ නැහැ මම කතා කරේ හිට්ලර්ුයි චාලි චැප්ලිනුයි ගැන. ඒතොර හිට්ලර්ුයි චාලි චැප්ලිනුයි කියන චරිත දෙක ඔබතුමා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සමාන කරා කියලා හිතනවනම් සමා වෙන්න. මම එහෙම කිව්වේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ 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 කතාවක් කරගෙන එනකොටත් මේ සභාවේ විනය දිනේෂ් ගුණවර්ධන කියන මම ගරු කරන සභා නායකතුමාට තියාගන්න බැරිය කියන මම කඩගාටු වෙනවා.
හැබැයි මේ සභාවේ ඉස්සරහිනු පස්සෙනු නූගත්තු කෑගහන හැටි මේ ලංකාවට පේන්න හොඳම දිනනවා. දැන් කෑගහයි. ඔන්න කෑගහුව එකයි. ඔන්න එකයි. අන්න දෙකයි. අන්න තුනයි. අන්න හතරයි. ඔය ඔන්න ඔබතුමායි කතා කරගෙන යන්නේ. ගරු කතානායකතුමනි, ඒ නිසා මතක තියාගන්න. මතක තියාගන්න. මම එදත් කිව්වා, අදත් කියනවා. ගරු කතානායකතුමනි, මේ රට තුල මේ ගහපු කිසිම ගැසට් එකක් වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා මේ රටේ අද ගරු කතානායකතුමනි ඉතිහාසයේ 1505 ඉඳන් 1650 වෙනකම් පාලනය කරේ පෘතුගීසි කියලා දන්නවා අපි. ඒක දන්නේ නැති මිනිස්සු ඇති. ඒ වගේම කරු කතානායකතුමනි ලන්දේසි පාලනය කරේ 1658 ඉඳන් 1796 වෙනකම්. ඉංග්‍රීසි පාලනය කරේ 1815 ඉඳන් 1948 වෙනකම්. ගරු කතානායකතුමනි විපාතක මහත දැන් පාලනය කරන්නේ 2019 ඉඳන් 2024 වෙනකම්. දැන් පාලනය කරන්නේ වෙන්දේසින් කියන එක මතක තියාගන්න. දැන් වෙන්දේසින් පාලනය කරන්නේ. මේ වෙන්දේසි අනුන් තමයි ජයගන්නේ. ගරු කතානායකතුමනි මේක හොඳට මතක තියාගන්න. ගරු කතානායකතුමනි අච්චර අභියෝගයක් කරලා මේ ලංකාවේ පොලිස්පතිතුමාට ලිපියක් කරලා සතියක් යනකම් ලංකාවේ පොලිස්පතිට බෑ ලිපියන උත්තරයක් දෙවන්න. ගරු කතානායකතුමාට ගිහිල්ලා අභිලිපියක් බාර දුන්නා. ඒ ලිපියට ගරු කතානායකතුමා අඩුම ගානේ ලිඛිත උත්තරයක් එවලා නැහැ. ගරු කතානායකතුමනි මේකනම් රාජ්‍ය තන්ත්‍රයේ ඔබතුමාලා මිනිසුන්ට සලකන විදිය. පොලිස්පතිවරයා මේ රටේ ආණ්ඩුවේ පොලිස්පතිවරයා නෙමෙයි. මේ රටේ පොලිස්පතිවරයා මේ ලංකාවේ සියලු මිනිසුන්ගේ පොලිස්පතිවරයා. ගරු කතානායකතුමනි ඊයේ අපි දැක්ක කඩවත බස් එක කොරෝනා හැදුනයි කියලා ළමෙක් ඒ ළමයා කතා කරලා පොලිසියට ඉතාමත්ම නිංගිත විදිහට බයිනවා. මම කියන එක වැරදි. ඇයි එහෙම වෙන්නේ? පොලිසිය විනාඩි කියන උඹ ගම්බට්ටා උඹ පාස්සුනේ මෙහෙමයි කියලා මම කියන්නේ ඒවා හරි කියලා. සමාජයක දෙන අදූරදර්ශී වෙන්නේ මොකද්ද? ඊට පස්සේ හිට අනිද්දට පොලිසියට විරුද්ධව මිනිස්සු නැගිටි. සඳුදා උදේට පොලිසිය 63 දෙනෙක් ප්‍රොමෝෂන් එනවා. ඒ ප්‍රොමෝෂන් කරපු කොටි පාටි පිළිබඳව අපි දන්නේ නැහැ. නන්ටික ඕනනම් තියෙනවා. ඒ නන්ටික ප්‍රොමෝෂන් ආවට පස්සේ ප්‍රොමෝෂන් 163 ඉන්න කෙනා කොහොමද ඉස්සරහට ආවේ කියන එක පිළිබඳව අපි කියන්නම්. ඒකට ඉන්නම්. කාගේ කවුරුද ප්‍රොමෝෂන් ගියේ කියලාත් අපි කියන්නම්. පොලිස් කොමිසම් එම දැන් තිබිලා වැඩක් නැහැ. ඒකාධිපති පාරන පාර කපලා ඉවරයි. IPDIG ඔක්කොම එක දිගට හමුදාවේ උසස් වීම දෙනවා. Tamanට ඕන පොලිසිය උසස් වීම දෙනවා. මොකටද මේ යන්නේ? මොකටද මර්ධනය? කළු සාටකයක් දාගෙන ඉන්නේ අඳුර මැදින් එළිය ගලනවා කියන එක පෙන්වන්නයි අනිවාර්යෙන් කළු කතානායකතුමනි. මේ අඳුර මැදින් මේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ බොරුවට එළියට එනවා සත්තයි කියන එක ඔබතුමාට බය නැතුව කියනවා. මම එකම දෙයක් කරන්න පුළුවන්. ඇට පුංචා නෙමෙයි, පුංචි ඇට්ට වුණත් කමන්නේ. උඹ කීයක් මගෙන් ගත්තද? මං පණින්නේ හෙට මෙහෙට. නිසා කටවාගෙන හිටපන් පොඩ්ඩක්. ගරු කතානායකතුමනි, ඒ නිසා මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා. ගරු කතානායකතුමනි, දැන් මම පොයින්ට මොකද කියන්නේ? ගරු කතානායකතුමනි පොයින්ට එකක් නෙමෙයි, පොයින්ට ගන්න නෙමෙයි කියන්නද අනවශ්‍යයි. ගරු කතානායකතුමනි එනිසා අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා ගරු කතානායකතුමනි මේ මඩක වාහන අපේ වාහන පාවිච්චි කර කර හිටියේ. අමාත්‍යංශ වාහනේ පාවිච්චි කරලා අනිත් පැත්තට පැන්නේ. ඒව කරනව මේ නිකන් මේ දන්නේ නැති මගුල් කියන. අනේ ඉඳගන්න ඔයි මොන රාගලින් එලවලා බදුල්ලෙන් සංවිධායකන් දීලා ගරු කතානායකතුමනි, ඒ නිසා මතක තියාගන්න මේ දේශපාලනේ ආයේ පාර්ලිමේන්තුවත් මාසකට කල් දාලා. ගරු කතානායකතුමනි අද මේ පාර්ලිමේන්තුව දෙන්නේ වැරදි ආදර්ශයක්. ඒ ආදර්ශයට හේතුව නන්දන ගුණතිලකගේ ෆැක්ටරිය ඕපන් කරද්දී පියල් නිසාන්ත කියන අපේ මන්ත්‍රීතුමාට කොරෝනා හැදෙනවා. නන්දන ලොකු විතාන හැදෙද්දී නන්දන ලොකු විතානගේ අරිනකොට
හරි ඒක අරිනකොට ගරු කතානායකතුමනි කවුද හිටියේ පියල් නිසාන්ත කවුද හිටියේ ජනාධිපතිතුමා ඊනවස නාමල් රාජවස අවසන් කරන්න විමල් වීරවංශ ගරු කතානායකතුමනි ලංකාවේ අහිංසක මිනිහට කොරෝනා හැදුනොත් ඒ මිනිහගේ පවුලම අරන් ගිහලා දානවා ඒ මිනිහගේ පවුල ගෙදර ඉන්න බල්ල කූසර කන්න කවුරුත් නැහැ හැබැයි අද ජනාධිපතිතුමා නිරෝධායන වෙලාද අපි දන්නේ නැහැ නාමල් රාජවස නිරෝධායන වෙලාද අපි දන්නේ නැහැ විමල් වීරවංශ නිරෝධායනට ගියාද අපි දන්නේ නැහැ ඔබතුමා පාර එහෙම කරේ නැහැ එතකොට අහිංසක ගමක මිනිහෙක් ඒ අල්ලපු ගෙදර කොරෝනා හැදුනම මුළු ගමම ගිහලා නිරෝධායනට දානවා එළියට එනකොට සල්ලි සම්බුද අඩුව ගානේ පඩියවත් නැහැ එයිසා කරු කතා නැහැ දුනි මම එකක් කියනවා ඔයගේ බොළඳ මිනිස්සු සුදුසු නැති මිනිස්සු පාර්ලිමේන්තුව ආපම ඔයගේ කලබල වෙනවා කුණු හරුප කියන්න පටන් ගන්නවා හැබැයි මතක තියාගන්න කරු කතා නැහැ දුනි මතක තියාගන්න අපිටත් ගොඩක් කියන්න මිනිසුන්ගේ ඕන තරම් රහස් තියෙනවා ඒ රහස් එළියට ගන්න විතරක් අවස්ථාව දෙන්න එපා හැබැයි එළියට කරනවා හිට්ලර් වයි චාලි ජැප්ලින් වගේ චරිත දෙකක් වෙන්න එපා එක චරිතයක් වෙන්න කියන ඉල්ලීමෙන් කරමින් මම යනවා බොන්දු ස්තුතියි.